මධ්‍යහනක්. ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. වෙරළ ආරක්ෂාවට ජපානයෙන් හා චීනයෙන් ශ්‍රී ලංකාවට සහාය. අදත් හෙටත් පද වැසි. බෝට්ටුවෙන් රියුනියන් යන්න ගියදා හතර දිනකට වැඩ වරදි. ඇමරිකා මෙක්සිකෝ දේශ සීමාවේ හදිසි තත්ත්වයක්. නාවිකයන්ට වෙරළ ආරක්ෂක පුහුණුව ලබා දීමේ විශේෂ නෞකාවක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජපානයේ එකඟතාව පළ කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපාන ජාතික ආරක්ෂාව පිළිබඳ අගමැති උපදේශක කෙන්ටාරෝ සොනෝරෝ මහතා අතර හමුවේදී මෙම එකඟතාව පළ වී තිබෙනේ. ජනාධිපති නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණේ වෙරළ සහ සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවට ජපානයේ අඛණ්ඩ සහය හිමිවන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. එමෙන් මෙම කටයුතු පිළිබඳ නව සහයෝගීතා ගිවිසුමකට අස්සන් තැබීම කෙරෙහිද අවධානය යොමු වුණා. ජපානයේ ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳ සිය කෘතඥතාව පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තවදුරටත් එම සහයෝගය බලාපොරොත්තු වන බව මෙහිදී සඳහන් කළා. ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. දිවයිනට පැමිණ සිටින ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා වූ උපසභාපති ආචාර්ය හාට්වින්ග් ෂෙෆර් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක්ද ජනාධිපති නිල නිවසේදී පැවැත්ුණා. මෙවන විට ශ්‍රී ලංකාව ක්‍රමවත් ලෙස දියුණුව කරා පියමනින රටක් ලෙස ලෝක බැංකුව හඳුනාගෙන තිබෙන බව උපසභාපතිවරයා මෙහිදී සඳහන් කළා. වැව් ප්‍රතිසංස්කරණය සඳහා පුළුල් වාරිමාර්ග සංවර්ධන වැඩපිළිවෙලක් සඳහා සහාය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමටද උපසභාපතිවරයා මෙහිදී එකඟතාවය පළ කර තිබෙනවා. එමෙන්ම දේශගුණික හා කාලගුණික විපර්යාස හේතුවෙන් වන බලපෑම් අවම කර ගැනීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව ලබා දෙන සහාය පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී සිය ස්තුතිය පළ කළා. ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. මේ අතර පසුගිය නොවැම්බර් මාසයේදී වවුනතිව්හි රාජකාරී කටයුතු වල නිරතව සිටියේදී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල් කනේෂ් දිනේෂ් මහතාගේ වැඩිමහ සහෝදරිය වෙත රජයේ පුස්තකාල සහායක පත්වීමක් පිරිනැමීමට කටයුතු කළා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වවුනතිව්හිදී ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරී ඉන්දික ප්‍රසන්න මහතාගේ පවුලේ සුබසහදනය වෙනුවෙන්ද අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිතුමා මීට පෙර කටයුතු කළා. ජනතාවගේ අවශ්‍යතා නිසි පරිදි අවබෝධ කරගත් අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙටිආරච්චි මහතා පවසනවා. ගාල්ල අක්මීමන ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ඊළඟ මාසේ අපි ඉදිරිපත් කරන අයවැය එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවේ පළවෙනි අයවැය හැටියට අපි සලකන්නේ. ඒක තමයි තනි තීරණ දු අරගෙන මෙරටේ ජනතාව හැටියට එක්සත් ජාතික පාක්ෂින්ට විතරක් නෙමෙයි මෙරටේ තැළෙන පොඩි වෙන පෑගෙන ජනතාවට විශේෂයෙන්ම සමෘද්ධිය නැති 8 ලක්ෂයක් ජනතාව ඉන්නවා 14 ලක්ෂයක් දැනට සමෘද්ධිය ලබා දෙනවා අඩු ගාන රුපියල් 2000ක් දීමනාව නැති පිරිසක් ඉන්නවා ඒ අය වෙනුවෙන් අපි ලබා දෙන්න පුළා ඉහළම දායකත්වය ලබා දෙනවා මේ රටේ ස්වදේශීය නිෂ්පාදනයන් වැඩි දියුණු කරලා අපනයන කර්මාන්තය දියුණු කරලා ආනයන අඩු කරන වැඩපිළිවෙලකට යන්න පුළුවන් දේශීය ආර්ථිකය ගොඩනගන්නට විශාල ශක්තියක් දෙන අයවැයක් හැටියට බලාපොරොත්තු වෙනවා අහිංසක දුක් විඳින මිනිස්සු වෙනුවෙන් ඒ අයගේ ආර්ථිකය ගොඩනගන්නට අවශ්‍ය අයවැයක් හැටියට අපි දකින්නේ ගාල්ල අක්මීමන කැටන්දුල සීතදුල සහ කැටන්දුල කඳහේන මාර්ග සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීමට මෙහිදී කටයුතු කෙරුණා. මේ සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 20ක් මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. කුමන බාධක පැමිණියේද රජය සතු ඉඩම් ඉඩම් නොමැති ජනතාවට ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති ඉඩම් කැබලි ලක්ෂ 12ක හිමිකම් ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. නොඑක් නොඑක් සාකච්ඡා ෆෝම් කොළ අරදී බෙදන්නත් ඇති එක එක කාලවලට ඔප්පු දෙන්නම් කියලා. ඉතින් මේ කොන්දේසි ඔක්කොම අපි දැන් ලිහිල් කරන්නත් ළඟදීම කටයුතු කර. පවුල තුර පැවරීමක් කරන්න උනත් අපි බලනවා නිදහස දෙන්න. ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් ලබා දීමේ පළමු අදියර කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආරම්භ කෙරුණා. කටාන රාජපක්ෂපුර ප්‍රදේශයේ ඉලක්ක කර ජංගම සේවාවක් ලෙස මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වූ අතර ඒ හරහා ඉඩම්වල අයිතිය නැති පුද්ගලයින්ට ඇති ගැටලු පිළිබඳ විසඳුම් ලබා දුන්නා. එම අවස්ථාවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා ඇතුළු ඉඩම් කොමසාරිස් කාර්යාලයේ පිරිසක් දැක්ව සිටියා.
පළත් සභා මැතිවරණය හිතාමතා කල් දෙමීමේ අවශ්‍යතාවක් රජයට කිසිසේත්ම නැති බව අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා පවසනවා. කළුතර පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ඉදිරි ජනාධිපති වරණයකදී ඉතා අත්‍යවශ්‍යයි මේ කුසලතාවයට නිපුණතාවයට මුල් තැන දෙන රටක් ඇති කර ගැනීමට කටයුතු කිරීම. ඒක අපි පියවරෙන් පියවර ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ රටේ තීරණාත්මක මැතිවරණයේ ජනාධිපති වරණය. ඒ ජනාධිපති වරණය දිනන්න ලක්ෂ 70ක ඡන්ද අවශ්‍යයි. ඒකට මේ රටේ දැනුගත් නිර්පාක්ෂික ජනතාවගේ සහය ඕනේ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නමින් නව සන්ධානයක් ගොඩනගන්න. ඒ සන්ධානය ලබන මැයි මාසෙදී ප්‍රකාශයට පත් වෙනවා. ඒකේ තියෙන සාමූහික නායකත්වයක්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා කුසලතාවයට මුල් තැන දෙන ක්‍රියාවලියක් එකතු කළ ගෙනියන්න. ඒ ජනාධිපති වරණය අනිවාර්යයෙන්ම මේ කඳ උර ජය ගන්නවා. රටට හෙටක තිරසර මගක් යන තේමාවෙන් ජාතික හෙළ උරුමය සංවිධාන කළ කළුතර දිස්ත්‍රික් ජනතා සම්මන්ත්‍රණය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ජාතික හෙළ උරුමයේ නායකින් මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රණවිරුවන් වෙනුවෙන් නිවාස 210ක් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතිය දිය බෙදුම රණවිරු ගම්මානයේදී ආරම්භ වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුද්ධයේ පැවති සමයේ ඊට සක්‍රීය දායකත්වයේ ලබා දුන් රණවිරුවන් 210ක් වෙනුවෙනුයි මෙම නිවාස ඉදිකෙරෙන්නේ. එක් නිවසක් සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 7කට අධිකයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතියට මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. මාස 4ක් වැනි කෙටි කාලයක් තුල එහි වැඩ කටයුතු අවසන් කිරීම අරමුණයි. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රම දායකත්වයේ ලබා දෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් නිලධාරි එම්.ඒ. පද්මසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. සබරගමු පළාත තුල අලෙවි කෙරෙන පානීය ජලය සහ ආහාර පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂණ ආයතනයක් ආරම්භ කරන බව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පවසනවා. ඉදිරි සති දෙක තුල එම ආයතනය පිහිටවන බවයි ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ. සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා මෙම අදහස් පළ කළේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති රැස්වීමකදී. පළාත් පාලන ආයතන හා මහජන සෞඛ්‍ය නිලධාරීන් සමග මෙම සාකච්ඡාව පැවැත්ුණා. සබරගමු පළාතේ පාසල් දරුදරියන් සඳහා ඉතා කඩිනමින් පිරිසිදු පානීය ජලය ලබා දෙන බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළා. පළාතේ පාසල් වලින් 90%කට සපයා ඇති ජලය පානීය කිරීම සඳහා නුසුදුසු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමන්ට දැනුම් දී ඇති බවද දිසානායක මහතා කියා සිටියා. නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රියුනියන් දිවින යාමට උත්සාහ කළ පුද්ගලයින් 14 දිනකු අතරංගොට ගැනීමට නාවික හමුදාව කටයුතු කළා. ඒ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ඇතිවයි. පිරිමි පුද්ගලයින් 8 දෙනෙක් කාන්තාවන් 3 දෙනෙක් සහ කුඩා දරුවන් 3 දෙනෙක් මෙම පිරිස අතර වෙනවා. ඔවුන් හලාවත, මීගඹුව, කුලියාපිටිය, බංගදෙනිය, තිස්සමහරාම සහ දෙල්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව නාවික හමුදාව සඳහන් කරනවා. සිදු කෙරුණු විමර්ශනවලදී සැකකරුවන්ට අයත් බවට සැලකෙන මෝටර් රථයක් සහ ලොරි රථයක් අතරංගුවට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සූදානම් බව එහි නායක අමාත්‍ය රවුෆ් හකිම් මහතා පවසනවා. වවුනියාවේදී මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාතික ආණ්ඩුව පිළිබඳව පක්ෂ අතරේ සාකච්ඡා යනවා. ආණ්ඩු පක්ෂයේ හැටියට ස්ථාවර ආණ්ඩුවක් පිටුවා ගැනීමේ උවමනාවෙන් ඒක කළ යුතුයි කියන හැඟීමක් තිබෙනවා. අපි අතරේ ආණ්ඩුවේ ඉන්න පක්ෂ එකතු වෙනවා. ඊට අමතරව තවත් කණ්ඩායම් කීපයක් අපිත් එක්ක එකතු වීමේ උවමනාවක් තියෙන බව අපි පැනියනවා. මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතුයි. ක්‍රීඩාවෙන් මෙන්ම ඕනෑම ශේෂ්ත්‍රයකින් ජයග්‍රහණ අත්කර ගැනීමට නම් මනා නායකත්වයක් සහ එකමුතු බවක් තිබිය යුතු බව අමාත්‍ය නවින් දිසානායක මහතා පවසනවා. වැවිලි සවිය ක්‍රීඩා උළෙලට එක්වීමෙන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මාතර තොටවිල ක්‍රීඩාංගණයේදී මෙම ක්‍රීඩා උළෙල පැවැත්වුණා. කුඩා තේවතුවල සේවය කරන්නන්ගේ දූදරුවන් සතු ක්‍රීඩා හැකියාවන් ඉහළ නැංවීම මෙහි අරමුණයි. දක්ෂතා දක්වුවන්ට ත්‍යාග පිරිනැමීමටද අමාත්‍යවරයා මෙහිදී එක් වුණා. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ මනස හදලා නැහැ ක්‍රිකට් ක්‍රීඩාව ගහන්න. කණ්ඩායම ඇතුලේ දෙකට තුනට හතරට බෙදিলা. ක්‍රීඩාවත් ජීවිතය වගේ. එකමුතුකම තියෙන්න ඕන. අපේ කම තියෙන්න ඕන. ඒ වගේම ඒ අවශ්‍ය තැනට අවශ්‍ය නායකත්වය ලබා දිය යුතුයි. ඉතින් ඒවා වෙන්නේ නැතිකොට ක්‍රීඩා පමණක් නෙවෙයි අනිත් දේවලුත් කඩාවැටෙනවා. දැන් මම සතුටුයි කියන්න ඉදිරි සති දෙක තුන ඇතුළත ක්‍රිකට් මණ්ඩලයට අලුත් මැතිවරණයක් තියෙනවා. ඒ මැතිවරණයෙන් හොඳ දක්ෂ පිරිසක් බිහි වෙයි කියලා මම හිතනවා. අපි හැම වෙලේම ඉතාමත් කෙලින් කතා කරන විනිවිද භාවයෙන් කටයුතු කරන පිරිසක් ඉදිරියට ගන්න අවශ්‍යයි. අපගේ මාතෘභූමිය ක්‍රීඩා ජාතියක් කරන්න අපි අවශ්‍යයි. උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ලබන මාස බෞද්ධ සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව නියුජමාතයේ බුද්ධික පතිරණ මහතා පවසනවා. උතුරු පළාතේ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංගනායක පූජ්‍ය සියඹලා ගස්වැවේ විමලසාර ස්වාමීන් වහන්සේ බැහැදැකීමේ අනතුරුව මෙම බෞද්ධ සමුළුව සම්බන්ධයෙන් අදහස් පළ කළා. උතුරේ බෞද්ධ වෙහෙර විහාරස්ථානවලත් බෞද්ධ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ඉතිහාසයේ පළවෙනි වරට එවැනි වැඩපිළිවෙකට යන එක ලොකු ප්‍රබෝධයක්. බෞද්ධ වෙහෙර විහාරස්ථානවලට සම්බන්ධ වෙන්නේ බෞද්ධ ජනතාව විතරක් නෙමෙයි. Hindu ජනතාවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගෞරවයක් තියෙනවා. අපි ජාතීන් දෙකක් වුණත් අපේ ආගම් දෙකක් වුණත් බොහෝ සංස්කෘතික සම්බන්ධතා තියෙනවා. අපේ ආගම් දෙකටම ඉන්දියාවේ ආභාෂය තියෙනවා. ප්‍රදේශ කිහිපයක සිදු වූ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ඇතුළත් සංවර්ධන පුවත් විශේෂාංගය දැන් වැලිමඩ මැතිවරණ කොට්ටාශියේ කැපැටිපොළ විදුරුපළ කෘෂි මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණා. ඒ කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පෙරළියේ වැඩසටහන ඇරතේ මෙම මාර්ග සංවර්ධනය කළ අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියනයක් මෙම මාර්ගය සංවර්ධනය කිරීම හරහා කැපැටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ වෙත ප්‍රවාහනය කිරීමේ පහසුකම් වැඩි වෙන අතර ප්‍රදේශීය පවුල් 500කට පමණ මේ හරහා සෙත සැලසෙනවා. කලුතර නාගොඩ කජිදුව වත්ත මාර්ගයේ කාපටතුරා සංවර්ධනය කිරීම සිදුවන්නේ ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේයි. ඒ සඳහා රජයේ වැය කරන මුදල රුපියල් ලක්ෂ 20ක් මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන මහතාගේ ප්‍රධානත්වයෙන්. රෝගීෙක්ව ගෙනියන්න උනත් ත්‍රිවිලටක් මෙහෙට එන්නේ නැහැ. ඒ වශයෙන්ම විශාල සේවයක් වර්තමාන රජයට අපගේ අවංක ආදර ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමන ලැබෙනවා. පවතින රජයට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතා ඉක්මනින් මේ පාර ප්‍රතිසංස්කරණය කර දීම පිළිබඳව බදුල්ල අධ්‍යාපන කලාපයේ කහට රූපහ කැන්දිගොල්ල විද්‍යාලවල අලුතින් ඉදිකල ගොඩනැගිලි සිසු අයිතියටපත් කිරීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. එම ගොඩනැගිලි වලට අවශ්‍ය සියලු උපකරණ ලබා දීමටද රජය පියවරගෙන තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ මෙම ඉදිකිරීම සිදු කෙරුණේ. ගාල්ල කරාපිටිය රෝහලේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම දක්වා වූ කපුහේන් පොළ මාර්ගය සංවර්ධනය කිරීම මේ දිනවල සිදු වෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියයි ඉදිකිරීම භාරව කටයුතු කරන්නේ. එම මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 100ක්. මොරටුව එගොඩුවේන ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍යාරාම පුරාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත නර්මාණේ ශ්‍රී බුද්ධරක්කිත ස්වාමින් වහන්සේ අපවත් වුණා. අපවත් වන විට උන්වහන්සේ 95 වන වියෙහි පසු වුණා. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ සමාජිකයෙකු වූ ශ්‍රී බුද්ධරක්කිත ස්වාමින් වහන්සේ ග්‍රන්ථ කිහිපයක්ද රචනා කර තිබෙනවා. උන්වහන්සේගේ ශාසනික සේවය ජනාධිපතිතුමාගේ විශේෂ ඇගීමටද පසුගියදා ලක් වූ අතර ප්‍රදේශයේ ආගමික හා සංස්කෘතික දියුණුව වෙනුවෙන් බුද්ධරක්කිත ස්වාමින් වහන්සේ කැපී පෙනෙන සේවාවක් ඉටු කළා. ශ්‍රී දේහේ පිළිබඳ ආදාහන පූජෝත්සවයේ ලැබෙන බදාදා පානිදුර නගර සභා ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. දකුණු පළාතේ සේනා දළඹු ව්‍යාප්තිය මුළුමනින්ම පාලනය කිරීමට හැකි වී ඇති බව ලබුදුව කෘෂිකර්ම පුහුණු පාසලේ විදුහල්පතිනි ජී.ජී.වි. ශ්‍යාමලී මහත්මිය පවසනවා. නිසි පරිදි ගෝජනතාව දැනුවත් කිරීම මීට ප්‍රධානම හේතුවක් බවයි ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කරන්නේ. අඳුරන්නේ නැති දළඹුවෙක් ඉන්නවනම් අඳුරන්නේ නැති පලිබෝධකෙක් ඉන්නවනම් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක මහත්මීන්ට යොමු කර දකුණු පළාතේ ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්කවල සේනා දළඹුවා මම හිතන්නේ ඉතාමත්ම හොඳින් මර්ධනය පාලනය කරමින් පවතිනවා. විශේෂයෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ගත්තොත් දැන් හානිය සම්පූර්ණයෙන්ම පාලනය වෙලා තියෙනවා. එම හම්බන්තොටත් බොහෝ දුරට අලුතෙන් වාර්තා වුණේ නැහැ. අපේ ජනමාධ්‍යවලනුත් අපිට ලොකු ප්‍රචාරයක් ලබා දුන්නා මේ සේනා දළඹුවා පාලනය කරගන්නේ කොහොමද කියලා.
පළමුව අඳුරගන්නේ කොහොමද කියලා ප්‍රචාරය ලබා දුන්නා. ඉතින් ගොවි ජනතාවගේ සහයෝගය වගේම අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන්ගේ දායකත්වය මේ සඳහා ලැබුණා. සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මෙවර අයවැයෙන් වැඩි මුදලක් වෙන් කරන බව දකුණු පළාත ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාලද සිල්වා මහතා පවසනවා. ලෝකයේ මේ කොයි හද උරන රටක වුණා සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සේවාව නොමිලේ ලැබෙන රටවල් සොයා ගන්න උදාමසි. නමුත් අපේ රටේ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් රටේ ජාතික නඩේ වැය කරන අයවැය ප්‍රකාශනය තුළ පළාත් සභාවේ අපි සම්මත කරන මුදල් ප්‍රකාශය තුළ අපට පුළුවන් ආකාරයට මේ සේවාවන් වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වෙන් කරන්න. මොකද ඒක අපි විසින් ඉටු කළ යුතු රාජකාරියක් නෙවෙයි සලකන්න. සෞඛ්‍ය වෙනුවෙන් රජය වැය කරන මුදල පිළිබඳ වැටහීමක් ලබා ගන්න නම් තමුන් ආසලා පෞද්ගලික රෝවලකින් හේතු අරගෙන හොඳ වෙලා දෙදර යනකොට ඒවට බිල දිහා බැලුවාම පේනවා රජයේ රෝහල කොයිතරම් සෞඛ්‍ය වැඩපිළිවෙල වෙනුවෙන් මුදල් වෙනස් කරනවද කියලා. මේක සමහර රෝගීන් දන්නේ නැහැ. රෝගීන්ගේ පෞද්ගලික මුදලේ දන්නේ නැහැ. අම්බලංගොඩ පොල්වත්ත අගරාම විහාරස්ථානයේ පැවති වෛද්‍ය සායනීයකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. බෝනවන රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් මෙම සායනීය පැවැත්වුණා. දකුණු පළාත් සෞඛ්‍ය නිලධාරීන් නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ප්‍රධාන අමාත්‍යවරයා. සිංහල අවුරුද්ද වෙනකොට පළාත් සභා දෙකක් තව විසිරෙනවා. ඌව පළාත් සභාවත් ලබන ඔක්තෝබර් වෙනකොට විසිරෙන්න නියමිතව තිබේ. පුළුවන් නම් නීත්‍යානුකූලව පැවැත්විය යුතු පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන්න. මොකද ඒ පළාත්වල ජනතාවට තමන් කැමති මහජන නියෝජිතයන් පත් කරලා ඒ සභා තුලින් ඉටු කරන්න බලාපොරොත්තු වන සේවාව ලබා ගන්නට ඉඩ නොලැබීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාවක්. අද සහ හෙට සවස් කාලයේ දිවයින පුරා වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද සහ හෙට දිනයන්ෙහිදී දිවයින පුරා සවස් කාලයේ ගිගුරු සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතිනවා. අද දිනේදී දිවයින බොහෝ ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරු සහිත වැසි ඇතිවීම බලාපොරොත්තු වෙනවා. නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයම් පළාත්වල, ගාල සහ මාත දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු තත්ත්වයන් ද ඇතිවීමේ හැකියාව පවතිනවා. සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලත්, කුරුණෑගල, ගාල සහ මාත දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසිද බලාපොරොත්තු වෙනවා. ගිගුරු සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. එවැනිම අකුණු මගින් සිදුවන අනතුරු ආමකයට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණා ඉල්ලා සිටිනවා. හම්බන්තොට සිට පොතුවිල සහ ත්‍රිකුණාමලය හරහා මුලදී උදක්වා වෙලට ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරු සහිත වැසි ඇතිවන බලාපොරොත්තු වෙනවා. කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙලට ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරු සහිත වැසි ඇතිවීමේ හැකියාවද පවතිනවා. දිනකට ආවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන්නේ සුළඟේ වේගය 5 කිලෝමීටර් 20ක් 30ක් පමණ අතර අගයක් ගන්නවා. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වෙලට ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට දක්වා වෙලට ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විනාඩියට 5 කිලෝමීටර් 40ක් පමණ දක්වා වැඩි වීමේ හැකියාවද පවතිනවා. කිහිපයක් ලොඩින් කොළඹ රාජකීය විද්‍යාලයේ සහස්ගව්ව 2019 කලා උළෙල නව රංගහල් ශාලාවේදී පැවැත්වුණා. සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතායි ප්‍රධාන ආරාධිතයා වූයේ. ප්‍රවීණ රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙනිය මහතා වෙනුවෙන් උපහාර පිරිනැමීමද මෙහිදී සිදුවුණා. විදුහල්පති බී.ඒ. අබේරත්න මහතාගේ මෙහෙයවීමෙනුයි මෙම කටයුතු සංවිධානය කර තිබුණේ. කොළඹ නාලන්දා විද්‍යාලයේ 90 වන සංවත්සරයට සමගාමීව විද්‍යාලීය නව රූපවාහිනී නාලිකාව විවෘත කිරීම සිදු වුණා. චන්ද්‍රිකා තාක්ෂණයේ උස්සේ විකාශනය වන මෙම නාලිකාව NTV ලෙසයි නම් කර ඇත්තේ. විදුහල්පති තිලක් වත්තුහේවා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයට වසර 129ක් සපිරීම නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් පැවැත්වුණා. දර්ශනීය පෙරහරකින් මහා සංඝරත්නය විද්‍යාලයේ වෙත වැඩම කර වූ අතර විදුහල්පති උපුල් ජයරත්න මහතාගේ මූලිකත්වෙනුයි එම කටයුතු සංවිධානය කර තිබුණේ. දේශපාලන නියෝජිතයින්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයින් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. දැන් ක්‍රීඩා පුවත්.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනේට තරගය නතර කරන විට කඩුලු 3ක් දැවි ලකුණු 83ක් ලබා සිටිනවා. පළමුවෙන් පන්තුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙනිමට සියලු දෙනා දැවි ලකුණු 235ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙනිමේදී ලබාගත හැකි වුණේ ලකුණු 191ක් පමණයි. දකුණු අප්‍රිකා කණ්ඩායම සිය දෙවෙනිමට සියලු දෙනා දැවි ලකුණු 259ක් ලබා ගැනීමට සමත් වුණා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජය ගැනීමට ලකුණු 304ක ඉලක්කයක් හිමි වුණා. දකුණු අප්‍රිකා දෙවෙනිම වෙනුවෙන් ෆෆ් ඩුප්ලෙසිස් ලකුණු 90ක් සහ නායක ක්වින්ටන් ඩිකොක් ලකුණු 55ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා. මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන දගපන්තු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල් දෙනිය ලකුණු 66කට කඩලු 5ක් දවා ගනිමින් දකුණු අප්‍රිකා ඉනිම අඩපණ කළා. විශ්ව ප්‍රනාන්දු කඩලු 4ක් සහ කසුන් රාජිත එක් කඩුලක් ලබා ගත්තා. දකුණු අප්‍රිකා අවසන් කඩලු 5 ලකුණු 8ක් තුලදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම විශේෂත්වයක්. පිළිතුරුනම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්න ලකුණු 21ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 20ක් ලබා ගත්තා. මේ අනුව දෙවෙනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙවන විට ලකුණු 221ක ඉලක්කයක් හමා යමින් සිටිනවා. ඒ සමගින් දිවපුවත් අවසන් වෙනවා. පසරු දෙකේ සිට අපගේ පෑම් පේපතිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk